நாங்கள் தமிழ் கற்போம். அப்பே திமலை கனகமும். ஐபோவன் வணக்கம். இனிய காலை வந்தனம். சுப உதயசனக் வேவலமை. அதத் அபி திமல பந்தியே ලියන භාෂාව දෙමළ ලිඛිත භාෂාව සම්බන්ධ ඒ වගේම කථන භාෂාව සම්බන්ධ වචන කීපයක් වාක්‍ය කීපයක් අපි බලමු. උදාහරණයට දෙමළින් කිමුක එයි ඔහු එයි කියලා කියන්න ඕන නම් කොහොමද අපි පාවිච්චි කරන්නේ? ළමයි ආර් කියන වචනක් පාවිච්චි කරනවා. ඔහු එයි කියලා කියන්න ඕන නම් නැත්නම් එතුමා එයි කියලා කියන්න ඕන නම් අපි ආර් කියන වචන අන්තිමට අපි පාවිච්චි කරන උදාහරණයට අවර් වරු වාර්. කොහොමද ළමයි? අවර් වරු වාර්. ළමයි මේකම අපි කතා කරන භාෂාවෙන් පාවිච්චි කරනව නම් ඉනම් කියලා පාවිච්චි කරනවා. ඉනම් ඉනම් කියන ක්‍රියාමූලයට අන්තිමට ඉනම් කියනක පාවිච්චි කරනවා. උදාහරණයට අවර් වරු විනම්. අය මතක් කරන්න අවර් වරු විනම්. එන ළමයි වෙනස පැහැදිලිව වටහ ගන්න ඕන. සාමාන්‍ය ලිඛිත භාෂාවෙන් කියනව නම් ඔහු එවි නැත්නම් එතුමා එයි කියලා කියනව නම් අවර් වරු වාර්. ඒකම ළමයි කථන භාෂාවෙන් කියනව නම් අවර් වරු විනම්. එතුමා එයි. ඒ වගේම තවචන බලමු. උදාහරණයට ඔහු යයි. ළමයි ඔහු යයි කියලා කියනවා නම් අපි කොහොමද දෙමළින් පාවිච්චි කරන්නේ? ලියන භාෂාවෙන් අවර් පෝවාර්. අයමත් කියන්නම් අවර් පෝවාර්. ළමයි මේකම කතා කරන භාෂාවෙන් කියනවා නම් අවර් පෝවිනම්. ඉගෙන ඔහු යයි අවර් පෝවිනම්. ඒ වගේම ළමයි වර්තමාන කාලෙන් අපි ක්‍රියාපදයක් පාවිච්චි කරන්න ඕන නම් අන්තිමට හිරදු කියනක පාවිච්චි කරනවා. හිරදු උදාහරණකෙමකෝ නායි වරු හිරදු. කොහොමද ළමයි? නායි වරු හිරදු. බල්ලා එනවා. ළමයි මේකම වරු හිරදු කියනක කතා කරන භාෂාවෙන් පාවිච්චි කරනවා. හිරදු කියන වෙනුවට උදු කියලා පාවිච්චි කරනවා. කොහොමද ළමයි? උදු. උදාහරණයට නායි වරු හුදු. නායි වරුහුදු. ඒ වගේම යනවා කියලා කියන්න ඕන නම් කොහොමද කියන්නේ? ළමයි යනවායි කියලා කියනවා නම් වර්තමාන කාලේ ලිඛිත භාෂාවෙන් අදු පෝහිරදු. ඌ යයි. අදු පෝහිරදු. මේකම ළමයි කතා කරන භාෂාවෙන් කියනවා නම් අදු පෝහුදු. කොහොමද ළමයි? අදු පෝහුදු. ඒ වගේම තව වචනයක් අපි පාවිච්චි බලමු. එප්පඩි කියන වචනේ. ඒ කියන්නේ කොහොමද නැත්නම් කෙසේද කියලා පාවිච්චි කරන එක. මේකත් එක භාවිතයක්. උදාහරණයක් බලමුකෝ. කෙසේද එන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද කෙසේද එන්න පුළුවන්. එහෙනම් ඒකට කොහොමද ලිඛිත භාෂාවෙන් කොහොමද කියන්නේ? එප්පඩි වරලම්. කෙසේද එන්න හැකි. එප්පඩි වරලම්. ළමයි මේකම කතා කරන භාෂාවෙන් කියනවා නම් අර එප්පඩි කියනක එප්පිඩි කියලා පාවිච්චි කරනවා. කොහොමද ළමයි? එප්පිඩි. එහෙනම් උදාහරණ බලමු. එප්පිඩි වරලම්. කොහොමද එන්නේ? එප්පිඩි වරලම්. තව උදාහරණ බලමු. කෙනේ යන්නේ කොහොමද? කොහොමද යන්න පුළුවන්? කොහොමද යන්න පුළුවන්? ළමයි ඒකට කොහොමද මෙන්න කියන්නේ? එප්පිඩි පෝහලම්. ලියන භාෂාවෙන් කියන කොහොමද ළමයි කියන්නේ? එප්පඩි පෝහලම්. ළමයි මේකම කතා කරන භාෂාවෙන් කියනවා නම් එප්පිඩි පෝහලම්. එන ළමයි අපි අද භාවිතෙන් දෙකක් ඉගෙන ගත්තා. එකක් ආර් කියන පාවිච්චි කරනක ලීන භාෂාවෙන්, අනිත් එක ඉනම් කියලා පාවිච්චි කරනක කථන භාෂාවෙන්. ඒ වගේම හිරදු කියන පාවිච්චි කරන එක, ඒ වගේම උදු කියන භාවිතය. එහෙනම් අපි මෙන්න මේ භාවිතය එදින අපි පාවිච්චි කරලා අපේ දෙමළ දැනුම දිනු කරගමු. අපි ආයෙමත් හෙට දවසේ හමු වෙමු. නන්රි වණක්කම්. நாங்கள் தமிழ் கற்போம். அப்பே திமலை கனகமும்.